අලුත් ආණ්ඩුව අලුත් ජනාධිපතිවරයා තමන් බලයට පත් වී සතියක් යන්නත් කලින් මෙවැනි තීරණයක් ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයේ අගයන ජනතාව කම්පනෙට ලක් කරන්න බලපාලා තියෙනවා කියලා අපි හිතනවා. ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක වලට අදාළ භූමියටත් වෙරළබඩ දිස්ත්‍රික්ක හා සම්බන්ධව තිබෙන දේශීය ජල තීරයටත් මහජන සාමය පවත්වාගෙන යාම සඳහාත් විශේෂයෙන් පොලිසියේ රාජකාරී ඉටු කිරීම සඳහාත් යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව සහිත මිලිටරිය කැඳවීමේ ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. වර්තමාන ජනාධිපති අනුර දිසානායක විසින් නිකුත් කරලා තියෙන මේ ගැසට් නිවේදනයට අනුව ඊයේ දවසේ, කියන්නේ සැප්තැම්බර් මාසේ 26 වෙනිදා නිකුත් කරන ලද්ද මේ ගැසට් නිවේදනයට අනුව සැප්තැම්බර් මාසේ 27 වෙනිදා සිට, එනම් අද දින සිට දිවයිනේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක සහ ලංකාවේ රජයට අයත් මුහුදු තීරයේ තුල සෝදිසි කිරීම, අත්අඩංගුවට ගැනීම ඇතුළු පොලිසිය විසින් කරනු ලබන කාර්යභාරයන් සියල්ල කිරීම සඳහා හමුදාව කැඳවීමක් සිදු කළා තියෙනවා. එතකොට මේ හමුදාව කැඳවීම සිදු කරමින් යන්නේ චාරිත්‍රානුකූලව දින 30න් 30ට මේක කැඳවමින් යනවා. මේක ඊටාම බරපතල ප්‍රශ්නයක්. මේක බරපතල ප්‍රශ්නයක් වෙන්නේ ඒ ගැසට් නිවේදනයේම සඳහන් වෙලා තියෙනවා මහජන ආරක්ෂක පනතේ ජනාධිපතිවරයාට 12 වන වගන්තියෙන් බලය පවරා දී ඇති ආකාරයට තමයි මේ හමුදාව කැඳවීම, මිලිටරිය කැඳවීම කරන්න කියලා. මහජන ආරක්ෂක පනතේ 12 වන වගන්තිය සඳහන් වෙන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ හදිසි තත්ත්වයක් උද්ගත වුවහොත් ජනාධිපතිවරයාට එවැනි අවස්ථාවක පොලිස් රාජකාරී, සිවිල් රාජකාරී සඳහා හමුදාව කැඳවීමක් කරන්න පුළුවන් කියලා. නමුත් ඒ වගේම ඒකේ සීමා, මේක බරපතල ප්‍රශ්නයක් නිසා, මේක ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් උල්ලංඝනය කිරීමක් නිසා මහජන ආරක්ෂක පනතෙම ලියලා තියෙනවා හදිසි තත්ත්වයක් උද්ගත වුවොත් ජනාධිපතිවරයාට ගැසට් නිවේදනයක් මගින් හමුදාව කැඳවීමක් කරන්න පුළුවන්. නමුත් එහි උපරිම කාල සීමාව දින 30යි. දින 30ක් ඇතුළත ඒ නිවේදනය අවලංගු වෙනවා. දින 30ක් ඇතුළත පාර්ලිමේන්තුවෙන් ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතුයි කියලා. නමුත් මේක සම්බන්ධ දේශපාලන ක්‍රීඩාවක් පටන් ගත්තා මහින්ද රාජපක්ෂ සමයේ. ඔවුන් කළේ පොලිසිය මුලින්ම හදිසි නීතිය තිබුණා. යුද්ධයෙන් පසුව හදිසි නීතිය ඉවත් කරා. හදිසි නීතිය ඉවත් කරාට පස්සේ නිශ්චිතවම හමුදාව කියන්නේ එකක්, පොලිසිය කියන්නේ තව එකක්. පොලිසිය රාජකාරී කිසිවක් හමුදාවට ඉටු කරන්න බෑ. උදාහරණයක් විදිහට වාහන නවත්තා සෝදිසි කිරීම, පුද්ගලයන්ගේ ශරීරය සෝදිසි කිරීම, නිවෙස් හෝ ව්‍යාපාරික ස්ථාන සෝදිසි කිරීම, පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම වගේ දේවල් පවරලා තියෙන නීතියෙන් පොලිසියට ඒවා කරන්න බෑ මිලිටරි සොල්දාදුවන්ට. එතකොට ඒ බෙදීම සාමාන්‍ය නීතියෙන් කරලා තිබියදීම හදිසි නීතිය යටතේ අවශ්‍ය නම් අවශ්‍ය අවස්ථාවක හමුදාවටත් මේ මැදිහත් වීම කරන්න අවසර දීලා තිබුණා. නමුත් යුද්ධයෙන් පස්සේ හදිසි නීතිය අවසන් කරා. හදිසි නීතිය ඉවත් කළාට පස්සේ දිගින් දිගටම හමුදාව සිවිල් රාජකාරී වලට යොදවා ගැනීම සඳහා මේක මාසෙන් මාසෙ මේ ගැසට් එක ගහන පුරුද්දක ආවා. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ පාලන සමය ගත්තොත් එහෙම ඔවුන් 2012 පමණ සිට එක දිගටම මේ ගැසට් නිවේදනය දින 30න් 30ට ගහනවා. මෙතන බරපතල සීමා කිරීමක් සාමාන්‍ය නීතියෙන් සිදු කර තිබියදී, සාමාන්‍ය නීති යටතේ පොලිසිය සහ හමුදාව දෙකක්, පොලිසිය රාජකාරී හමුදාවට කරන්න බෑ කියන එක තිබියදී, සහ යම් අත්‍යවශ්‍ය හදිසි ජාතික ආරක්ෂාව පිළිබඳ තර්ජනයකදී හමුදාව කැඳෙව්වා වුණත් ඒක තියන්න පුළුවන් දින 30යි කියලා නීතිය ලියලා තියෙද්දී ඒක අවභාවිතා කරමින් දින 30න් 30ට ගැසට් ගහමින් මේ කටයුත්ත පවත්වාගෙන ආවා. ඊට පස්සේ 2015 දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වුණාට පස්සේ එයත් පටන් ගත්ත මාසෙන් මාසෙට ගැසට් ගහන්න. ඔහු පළවෙනි ගැසට් එක ගහනකොටම අපේ පක්ෂය එවකට ජනාධිපතිව සිටි මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ශ්‍රේෂ්ඨ අධිකරණයට ගියා. අධිකරණය ඒ ගහපු ගැසට් එක බල රහිතයි කියලා නිවේදනය කරා. මෛත්‍රීපාල සිරිසේනට දීර්ඝ කාලයක් තිස්සේ ඒ ගැසට් එක ගහගන්න බැරුව හිටියා. ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේනත් හැබැයි නැවත ඒ නීතිමය බාධාව ඉවත් කරගෙන මේ ගැසට් එක ගහන්න පටන් ගත්තා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දැන් බලයට පත් වෙලා තියෙන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්, ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා වෙච්ච චන්ද්‍ර දිසානායක තමයි විධායක ජනාධිපතිවරයා බවට පත්ව තිබෙන්නේ. එතකොට රටේ ජනතාව විශාල වශයෙන් බලාපොරොත්තු තියාගෙන හිටියා ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධයෙන්, ජාතික ප්‍රශ්නයට සාධාරණ උත්තරයක් සම්බන්ධයෙන් එලෙස තිබියදී ඔහු දියුරුම් දීලා, ලංකාවේ ජනාධිපතිවරයා ලෙස දියුරුම් දීලා යන්තමින් දින 5ක් යනකොටම සතියක් ඉක්ම යන්නත් පෙර ඉතාම ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවිතාවක් මෙතෙක්කල් පවත්වාගෙන ආපු භාවිතයත් ඔහුත් ක්‍රියාත්මක කරන්න යාම ජනතාවගේ අපේක්ෂාවන් බරපතල ලෙස කඩකිරීමක් කියලා අපි දකිනවා. මෙතන තියෙන අර්බුද ගණනාවක් තියෙනවා. එකක් තමයි මේ හමුදා කැඳවීම කරන්නේ විශේෂයෙන් උතුරේ සහ නැගෙනහිර
පොලිසිය රාජකාරිත් මිලිටරිය විසින් පවරගෙන ජනතාවට විශාල හිරිහැර කිරීමක් කරනවා. ඒ වගේ යම් ආකාරයක මිලිටරි පාලනයක් පවත්වාගෙන යන්නේ. ඒ මිලිටරි පාලනය පවත්වාගෙන යෑම සිදු කරන්න බෑ රටේ සාමාන්‍ය නීතිය යටතේ. ඒ නිසා තමයි මෙහෙම විශේෂයෙන් ගැසට් නිවේදන නිකුත් කරමින් පොලිස් බලතල හමුදාවට ලබා දෙන්නේ. ඒතර හරිම නිශ්චිතයි පොලිසිය සහ හමුදාව ආයතන දෙකක් නිසා පොලිසිය රාජකාරී සාමාන්‍ය තත්ත්වයන් යටතේ හමුදාවට පවරන්න බෑ. විශේෂයෙන් පොලිසිය වෙනම අමාත්‍ය ඉස්සර පොලිසිය තිබුණේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ. ඊට පස්සේ තමයි ආවේ අර ප්‍රතිසන්දාන කොමිසම සත්‍යසේවීන් සහ ප්‍රතිසන්දාන කොමිසම තමයි නිර්දේශ කරේ පොලිසිය වෙනම අමාත්‍යාංශයක් යටතටත් සන්නද්ධ හමුදා වෙනම අමාත්‍යාංශයක් යටතටත් ගන්න ලේකම්වරු දෙදෙනෙක් යටතේ පාලනය කරන්න කියලා. ඒකට අනුව තමයි මහජන ආරක්ෂක නීතිය හා සාමය කියලා වෙනම අමාත්‍යාංශිකුත් හැදුවේ. ඒකට ඒකෙදි පිළිගන්න අඩුම ගාන මේ ආයතන එක අමාත්‍යාංශයක් ඇතුළේවත් තියන්න ඕනේ නැහැ කියලා. ඒකට එලෙස තිබියේදී පොලිසියේ රාජකාරී හමුදාවට පැවරීම විසින් ජනතාවගේ විශේෂයෙන් සුළුතර ජාතික ජනකොටස්වල අයිතිවාසිකම් වලට තාම බරපතල ප්‍රශ්නයක් වෙනවා. මේ ප්‍රශ්නේ කාලයක් තිස්සේ සාකච්ඡා කරලා තියෙනවා. අපි පක්ෂයක් ලෙස අපේ පක්ෂයේ දුමින්දනාගමු සහෝදරයා මේකට එරෙහිව අධිකරණයට ගිහිල්ලා තියෙනවා. අධිකරණය මේක සම්බන්ධ තීන්දුව දීලා තියෙනවා. එලෙස තිබියදී නැවත අලුත් ආණ්ඩුව අලුත් ජනාධිපතිවරයා තමන් බලයට පත් වී සතියක් යන්නත් කලින් මෙවැනි තීරණයක් ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයේ අගයන ජනතාව කම්පණයට ලක් කරන්න බලපාලා තියෙනවා කියලා අපි හිතනවා. මේක වැරදි තීරණයක්. අපි ආණ්ඩුවට කියනවා මේ තීරණේ ඉවත් කරගන්න. මේ තීරණේ ඉවත් කරගන්න මෙතනින් අනතුරුව මේ ගැසට් නිවේදනය දිගු කිරීම වළක්වන්න. මොකද පළවෙනි කරුණ තමයි මහජන ආරක්ෂක පනතේ සඳහන් වෙලා තියෙන 12 වෙනි වගන්ති හදිසි උවදුරක් ජාතික ආරක්ෂාවට හදිසි තර්ජනයක් ආවොත් තමයි මේ ගැසට් එක ගහන්න පුළුවන් කියලා අපි දන්න විදිහට එහෙම කිසිම තර්ජනයක් නැහැ. එහෙම තර්ජනයක් නැහැ. අනිත් එක 12 වෙනි වගන්තියේ නිශ්චිතව සඳහන් වෙලා තියෙනවා එලෙස හමුදාව කැඳවන ප්‍රදේශය විශේෂිත කරලා පවසන්න ඕනේ කියලා. කොහේ හරි තැනක සිද්ධියක් වෙනවා සිද්ධියට අදාළ ප්‍රදේශයට තමයි හමුදාව කැඳවන්න පුළුවන්. මිලිටරි ස්ටෑන්ඩ් බයි තියන්න පුළුවන්. නමුත් මේකේ තියෙන්නේ මේක අද ඊයේ නිකුත් කරපු ගැසට් නිවේදනේ ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක සහ ඒවට අදාළ දේශීය මුහුදු තීරය. කියන්නේ මුහුදේ පවා බලය පවරන්නේ හමුදාවට පොලිසියට නෙමෙයි. ඉතින් මේක අපි දිගින් දිගට මේ වගේ අයහපත් ප්‍රතිඵල අත්විඳලා තියෙනවා. නිදසුනක් විදිහට රතුපස්සල ජනතාව තමන්ට පිරිසිදු වතුර ඉල්ලා කරපු අරගලයට වෙඩි තැබීම් සිද්ධ වෙලා 3 දෙනෙක් මිය ගියේ එතෙන්ට හමුදාව කැඳවපු නිසා. ඒ මේ ගැසට් නිවේදනේ තිබුණු නිසා. ඊට පස්සේ කොවිඩ් කාලේ සහ විශේෂයෙන් පාස්කු ප්‍රහාරයෙන් පස්සේ පාසල් අසල ආරක්ෂාවට පොලිසිය රාජකාරී සඳහා හමුදාව යොදවලා ගාල්ලේ අක්මීමනදී දරුවෙක්ගේ පියෙකුට හමුදාව වෙඩි තිබ්බ බහිම් බස්වීමකින් පස්සේ එතන හිටපු හමුදා සොල්දාදුව බහිම් බස්වීමකින් කෝප වෙලා අති තිබ්බ ගිනියවියෙන් වෙඩි තිබ්බා. මේවා අපිට අමතක කරන්න බෑ. ඒ නිසා කියන්නේ මේ පොලිස් රාජකාරී පවරන්න එපා සන්නද්ධ හමුදා වලට කියලා. ඒ වගේම හදිසි ප්‍රශ්නයක් ආවොත් ඒ හදිසි ප්‍රශ්නය සඳහා ඒ නිශ්චිත ප්‍රදේශයට හමුදාව කැඳවීමේ බලයක් නීතියෙන් ජනාධිපතිවරයාට ලබා දී තිබෙනවා. ඊට අමතරව අපරාධ නඩු විධාන සංග්‍රහයි නිශ්චිතව සඳහන් වෙනවා හදිසි ජාතික ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් ආවොත් ජේෂ්ඨ පොලිස් අධිකාරී ධූරයට වඩා ඉහළ ධූරයක් ගන්න පොලිස් නිලධාරියෙකුට පොලිස් රාජකාරී කටයුතු සඳහා හමුදාවට මැදිහත් වෙන්න කියලා අදාළ ප්‍රදේශයේ බාර හමුදා ආඥාපතින්ගෙන් ඉල්ලා සිටින්න පුළුවන්. ඒක නිශ්චිතව සාමාන්‍ය නීතියෙත් තියෙනවා. ඒතකොට මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ජාතික ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් මතු වුණා කියලා කිසිදු සාක්ෂියක් නැතු. එවැනි කිසිදු සිදුවීමක් නැතුව එවැනි සිදුවීමක් වුණොත් හදිසියෙම හමුදාව යොදවා ගැනීම සඳහා ජනාධිපතිවරයාට තියෙන බලතල එහෙම සිදුවීමක් නැතුව භාවිතා කරන්නේ. එහෙම සිදුවීමක් හදිසියෙ වුණත් මහජන ආරක්ෂක පනතේ 12 වෙනි වගන්තිය භාවිතා කරන්නේ නැතුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ සාමාන්‍ය නීතිය යටතේ එවැන්නක් කිරීමේ හැකියාව පොලිස් නිලධාරියෙක්ට පවා තිබෙන තත්ත්වයක් තුළ ඇයි මේ ගැසට් එක ගැහුවේ? එතකොට මේ ගැසට් එක අපි දකින්නේ මේක. එකක් උතුරේ නැගෙනහිර ජනතාව සුළුතර ජාතික ජනකොටස් ඉතාම දැඩි භීතියකට පත් වෙලා ඉන්නවා මේ නීතිය සම්බන්ධයෙන්. ඔවුන්ගේ ජීවිතවල ඉතාම දරුණු ප්‍රතිවිපාක අත්දැකීමින් ඉන්නවා මේ අනීතික ලෙස මාසෙන් මාසෙ ගැසට් දික් කරගෙන යන මේ ක්‍රියාවලිය ඇතුලේ මිලිටරි පාලනයක් ස්ථාපිත කරලා තියෙන උතුරේ සමහර ප්‍රදේශවල. ඉතින් මේක දැන් හෝ නතර විය යුතුයි. ඒ නතර කිරීමේ අභිලාෂයක් ජාතික ජන බලවේගයට ඡන්දය දුන්න ජනතාවට තිබුණා. ඉතින් මේ ආරම්භක ගැසට් නිවේදනයේම අපි දන්න විදිහට නව ජනාධිපතිවරයා අස්සම් කළ පළවෙනි ගැසට් නිවේදනය මෙවැනි ගැසට් නිවේදනයක් වීම මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ
සාමාන්‍ය ශිෂ්ට සම්පන්න සමාජයට අනුමත කළ නොහැකි. ලංකාවේ සාමාන්‍ය නීතියටත් පටහැනි, ලංකාවේ නෛතික සම්ප්‍රදායන්ටත් පටහැනි. මෙවැනි ගැසට් නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් අපි හිතනවා ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් යළි යළි සිතා බැලිය යුතුයි සහ මින් ඉදිරියට මෙවැනි දේවල් සිදු නොවිය යුතුයි කියලා ඒක සම්බන්ධයෙන් අපි ජනතාවගෙන තිල්ලනවා ඒ පිළිබඳ පීඩනයක් එල්ල කරන්න, ඒ පිළිබඳ බලපෑමක් කරන්න, මේක වැළැක්වීම සඳහා ජනතාව මැතිවරණයකදී ඡන්දය දීලා අතපය පොරෝගෙන ඉඳලා කිසිම දෙයක් දිනා ගන්න බෑ කියන එකට සාක්ෂි දවසින් දවස දියත් වෙමින් තියෙනවා, දවසින් දවසේ සාක්ෂි ලැබෙමින් තියෙනවා. මේකත් එක සාක්ෂියක්. ඉතින් අපි ජනතාවගෙන් ඉල්ලනවා මේ සම්බන්ධ යම් ක්‍රියාමාර්ගයකට යම් ජනතාවගේ පැත්තෙන් හඬක් නැගීම සඳහා එකතු වෙන්න කියලා.